අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා 25 දෙනෙක්ගෙන් කැබිනට් මණ්ඩලයක් හරණි අමරසූරිය මහත්මිය එදාටත් අගමැතිනිය එතුමියම තමයි විහිදුවින් අඳුරු වෙන්න පුළුවන් සම විනාඩි 7කින් ග්ලෝ ඇන් ලව්ලි වෙතින් ග්ලෝ එක දෙකමයි අපි දෙසැම්බර් මාසේ මාස 3ක් සඳහා වෙච්ච ඇසමෙන්තු අයවැයක් ඉදිරිපත් කරනවා. ඉතින් වෝටර් කවුන්ට් එක ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ආදායම් සහ වියදම් පිළිබඳ වර්තාවක් පමණයි. නමුත් අපේ ප්‍රතිපත්තිය අනුව දිගු කාලීන මූල්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ අපි ඊළඟ අවුරුද්දේ ආරම්භය ඉදිරිපත් කරන අයවැයත් එක්ක. දැන් අද සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබ්බ මේ හිටපු ජනාධිපතිවරු මේක සංවිධානය වෙනවා කියලා ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගන්න. හොඳයි. ඉතින් විශ්‍රාමික කට්ටිය තමන්ගේ වාහන පොලිසිය හමුදාව නැති වෙනකොට දුකයිනේ. ඉතින් දුක කට්ටිය එකට එකතු වෙලා සංගමයක් පිහිටවගෙන ඒ වරදාන වරප්‍රසාද රැක ගන්න සංගමයක් පිහිටව ගන්න එක නම් හොඳයි. මොන සංගම් පිහිටෙව්වත් අපි ක්‍රියාත්මක වෙන්නේ 1982 සම්මත වෙච්ච ජනාධිපතිවරුන් සඳහා ලබා දිය යුතු වරප්‍රසාද පිළිබඳ පනතක් තියෙනවා. ඒ පනත ඉතා පැහැදිලිව තියෙනවා හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු දේවල් මොනවද කියන එක. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. අපිට ඒබිද බීද සීද කියලා ભેදයක් නැහැ. හැමෝටම එක සමානව සලකනවා. පොලිසිය 100 ගණන් ඇත්තටම හොනි නැහැ. ඉතින් මම දැක්කා 163ක් ඉල්ලලා තිබුණා. දැනටත් 90 ගණක් ඉන්නවා සමහර අයට. ඒක මේ රටේ ජනතාවට දරා ගන්න බැහැ. ඒ වෙන් කරලා ඉන්න පොලිසිය අය බොහෝ අයගේ ගෙවල් වල වැඩ කරනවා. වෙනත් අයගේ වතු පිටි සුද්ධ කරනවා. ඉතින් ඒක පොලිස් නිලධාරීන්ටත් කරන අපහාසයක්. ඒ නිසා එවැනි දේවල් අපි අනිවාර්යෙන් වෙනස් කරනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වර්තාවවම අපි ඒ ගැන අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්නේ. මහමැතිවරණයෙන් පස්සේ අගමැතිතුමා ඔබද? මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. 25 දෙනෙක්ගෙන් කැබිනට් මණ්ඩලයක්. එතකොට අලුත් ගමනක් අපිට යන්න පුළුවන් වෙනවා. හරණි අමරසූරිය මහත්මිය එදාටත් අගමැතිනිය එතුමියම තමයි. Pick me flash nisa, then mage business ekama express.